රයිටමන ක්‍රීඩු මස්ස සිරිස් දාහත්වනි මැච්ච එකයි මේ ඩෙමෝ සමඟ ඩියගෝ මූුණ දෙනවා රෝමියෝසා චෑම්ට ඉතාමත් තිරණාත්මක පෝ එකක් ඉතිං අපි බල්ලමු අදද කෞද ඉදිරියට එන්නේ කියලා ඒ වගේම අමතක කරන්න එපා මේ වෙලා අබ්ඩේට්ගෙන් පසුව අපි බලන ප්‍රථම වෝ එකයි ඒක ක්‍රීඩ ෝය කිය අපි ගන්න පුළ ප්‍රථම ක්‍රීඩ ෝය කිය අපි කන්සර කරන්න පුළුව ඉරි කොමරි ඉදිරිටනා කෙලිම ග්‍රන්ඩ් ෝඩන් මේ පැත්තෙන් ඒවගේම රිකෝස් පෙස් තුනක ප්‍රමාණ ගැනතිනම ක්‍රීඩක ඒවාගේම ඉතිං රෝමියෝ ඉතිං පගස් ලේගෙන කලෑන් ඇලතින ඒවගම සීස් බැරක්ෂ යුස් කරන වගත පැත්තෙන් ඊට අමතරව ඉතිං ග්‍රන්ඩ් ෝඩන් මෙතරින් රේජෙම එකතක වැලුවක්ගන්න රේජෙම ඇතක ග්‍රනෝන අනිවාරම දැන් පොට්ටක් විතර වේගවත් කලින් ග්‍රන්වන බෝකයක් කර දිතාම තිමින් ගවන් කරන්න එවාගේම මේ පැත රෝල් චම්පෙන්න්නවා කුයින්න ඔවන්ගත පැත්තෙන් ඒවාගේම පෙක්කා කෙනෙක් රයිට් විනාශන ටෙස්ලටාග සරිකෂ ගැන එක හමුවේ ඒවගේම දැන් රකෂ ගැනතාගටනා කෙලින්ම ඒගේ කුයින්ට ඒවගේම රිකෝල් කරනවා මින්ියන්ස් ලව එන්නම්මි සිසිකින් අපපු ඒවගේම රිකෝල් කරනවා රෝල් චම්පියන්ව මෙයා පැත්තෙන් ඉතින් රෝමියෝ මොකක්ද මේ ප්ලෑන් කරගෙන විල්ලා තියෙන වෝර්බෙක් ඇත්තානවා මෙතැනින් ඒවගේම බැලුන්න ඩොප් කර ඉදිරිට යන්න ග්‍රන්වන සජෝක පැත්තෙන් ඒ ගැන කුයින්වත් රිකෝල් කරයි දේ පැත්තිෙන් ඒමත් මට හිතෙනවා සමරක්කරේම වෙන්ඩත් පුළුවන් එමනත ග්‍රන් වඩන රිකෝල් කල මේ පැත්තෙන් ටොප් කරයිද මොකද කොකෝලුන්න ඩොප් කර පේතිෙන් ඒවාගේම සුපමෙන්ෙන් ඩොප් කරන දකුණනත පැත්තෙන් ග්‍රන් ෝඩන් ඇබිලිට එක තමත් තියෙනවා ඉතින් රිකෝල් කරපු රුප්සිකත්තක ග්‍රන්ෝන ඇතුරට දියත් කරගල මට ඉ ඉතාමතරව තවනොලේ තම තමුවම ඒ පැත්තෙන් ඉතුරවෙලායි තියන්නේ අයිස්කොම්ගෙන ටොප් කරන ලස්සන ග්‍රන් ෝඩන් ටචුව ගන යන් කිරීමට ඒවාගේම ඉතිරිට යන දැන් කට්ටිය ඉතිංකො මරි දැන් මේ කට්ටිය මේ පැත්ත සිට එයා පැත්තරයන්න ඕනේ අලුත්ම ලෙවල් මොනොලිත්තක මෙතන තියෙන අලුත්ම ලෙව ලීගලාර්ක පිරිපස්සෙන් තියෙනවා ඉතිං අපි බලමු කෝමද ඒක හැඳල් කරන්නේ කියලා තවත් වෝල්බයික්යක් ඉදිරිටන කින් ජයින් කොන්ටට සම්මග ඒ වගේම ඔන්න ඩොප් කරන රෝල් චම්පියන දැන් රයි රෝල් චම්පියන ඩොප් කරේ එත්තනින්ම ඒරියගෙන්මයි හැබැ ටිකක් වෙලා ඉරි පලක්කු කරලා ඕව ග්‍රෝත් එක ඩොප් කරගනවා කෙලින්ම ඊගල්ලාර්රයක සම්පූර්ණ මෙතනදි කවරක් කිරීමට ඒවාගේම සුපමින්ෙන් කියෙන ඩොප් කරගන්න එතනින් මල්ටි මෝඩක විනාශ කලන්ට ඒකාවට සුපමින්න්නේ තවනුල පැතර ඒවගේ මිති යගේ ලොං ෂොට් කරන්න ඉරි ලොං ෂොට තවසුළු මෝතකින් ඉති රයි තව සුපමින්ගෙන් ඉතිරි ඩොප් කරන්න සිතන ඒකම රිකෝල් කරම සුපමිනිස පතනකුත්තින්නවා එයාගේ ටප් කැපසිටක තුල ඉතින් කොමරි රයි රෝජමනෙන් ෙදන තවන බීම් එකම අසාදිකිකටෙස්ලගේ ඒවගේම ඔන්නනවා රිකෝල් කරපු සුපමින්ියන්ස්ලා එයාගේ ලොං ෂොට් එක තම තිතුරු රේජ ඩොප් කරගන්න තවනල් ලස්සන මෙතරදි ටොප්නවා ඇකමර එක ත්‍රස්ථාකර ගෙන්ට පුළුවන්දක ලව තනිවාරම බැරි කතන්දරයක් පෙන යන්නේ හැබයි ඉතින් මේ ක්‍රීඩු මාස සිරිසක ජජ් බෝඩ්ඩක් ඉන්නවා එනි බලාගෙන ජජ් බෝඩ් එකක් ඉතිං ඇතරම ඉන්නත් දන්නේ නෑ මේ වෙලා පාන්දරජාමය අපේ ලංකාවේ තුනයි තුනයි වෙලාව හරියට මොරලෝසුවේ ඉතිං අපි බලමු ජජ් බෝඩ් එක පිනවෙයිද එම නැදන සමරකට අපිට ඉදිරිපත්වෙන්ට වේද කියලා ජජ් බෝඩ්ඩක් ඇරයට එමන මාව පිනවන්ඩ අනිවාරම මං ඉල්ලා සිටනො මේ කන්නම් දෙක මිඩිකුමරි රෝල් චම විනාශ වෙනවා තවත් වතාව රෝල් චම්පයන ය පැත්ති සිට මෙ පැතන ටොප් කරගත්තා ඉතිං හිතා ගණ්ඩවත් බෑ යටගේ මොකක්ද සිද්ධ වුණ කියලා හරියට මට රිකෝස් තුනක් යස් කරගත්ත ඉති නවතවරක ඇටක බල යුතු ඇටක්ක ඉතිින් කොමරි රෝමියෝගෙන් සේඩාසු හයක ටස්ටා එකක් රයිඩදෙන් ඩියගෝ ඇල තින වේදිකාරම අවස්ථාවේදී ඉතිරි අපි බලමු ඩියගෝ කරගන්න විනාශය මොකක්ද කියලා මෙතන දීරිින් කොමරි වනිස් පෝඩිං යන කලෑන් එකෙන් නමින් නවිල්ල තියෙන්නේ ඉතිං ඩියගෝ ඒ වගේම ඩෙමෝ ඉන්න අපත ඩෙමෝ තිතාම ඩෙන්ජර්ස් ක්‍රීඩ එකකයාගේ පාට් ඉතිින් කොමරි මලගේ ටස්ටායක ඉති මේ ත්‍රස්ටාක කිරීම මෑල ඉදිරිරයන්ට පුළුවන් ඒ වගේම ජල්ස් ලපින වන්ඩෝ ඉදිරිට ගැඩ වලන්න ජල්ස් ලපිනවෙන්න ඕන වගම කුයින් චාජයකින් පටන්ගන්න මින්ියෙන් නාමික ගැන තින මින්ියස්ල පන සතරක් ගැන තිබුණා ඉතිං එක මිනිගෙන් ටොප් කරගත්ත මේ පැත්තෙන් ඉතිං ෆනලිං කලීනප්ය කියල කියන්න පුළුවන් ඒ වගේම තවනල පැත්තර නෙමේ කුයින්ෙන් දහතන්න පේන විදිට මෙන්න මේ ස්කටසොට් ගැන රාජම්පෙන් ඒරයකටයි කොකොලුන්න අධ්‍යත්වන ඉදිරිියට ස්කටසොට විනාශ කරන්න පුළුවන් ඊ තාමතරව ඉතිං එතන රිකෂ ගැන පිට පසන්තියන දැන් තව පොට්ගෙන් ්‍රිකවයි කුන්ගේ පැත්තට ඒවාගේම පැල්බිල්ලට ඇතින ති ඔන්න හරන රික්ෂ කැනන්න එක ගැන යුනිකෝන්ගේ ජීවිත කතා ඉවරයි එකතම තියන එකම ගැටලුව ඒවාගේම කුයින්න රිකෝල් කරන අවස්ථාවද එකම එක රිකෝල් ස්පෙල්ලක කලින් වගේ අන්දමන්ද රිකෝල් ස්පෙල් රොප්ප ගන්නමයි කෙලින්ම ඩියගෝ එකම එක රැදගත්ත දිට එකම එක කෙලින්ම රිකෝල්ල එක ඩොප් කරග ති සී බැලස ඩොප් කරන පාලින් සික් ලොක් කෝනකින් ඉගලාර ගක්ටේටන අලුත්ම ලෙවල්ල එක ඒ වගේම රයිටමනං ඉතිං කෞද මේ ග්‍රන් ෝඩ නිදල තියන්නේ රයිටමනං කුයින්ට මොක්දුණේ ග්‍රන් ෝඩන් ්‍රොප් කරගෙරීම හිලස්ලස්සාමක
කොයිනදැන් ටොප් කරනවා යා පැත්තෙන් ඒවගෙන ග්‍රෑන්ඩ් රෝඩන අවසන්වන්ත විදිහට ඇබිලිටි ඔන් කරගත්ත එතනදී ඒක අනිවාර්යෙන් පාඩුවක් වෙන්න පුළුවන් ඒවගෙන කිං එන්ඩ යන ටවුන් හෝල් පැත්තට මෙතන එක්ස්පෝ එක ටක් කරන්න පුළුවන් කිංට නෑ කිං යන සම්පූර්ණම එලියට ඉතින් කොහමද සීජ් බැරක්සෙන් එන ට්‍රූප්ස් ටික යන්න ඕනේ කියන්නේ ටවුන් හෝල් එකට ඒත් කොයික ටොප් කරන රෝයල් චැම්පියන් ඔදියත් කිරීමට ඒ පැත්තට ඒ කියන්නේ ඉනිෂල් ප්ලෑන් එක ඒක තමයි යාගේ ඒවගෙන මිනියන්ස්ලා ඉන්නවා 53ක ප්‍රමාණයක් ඉතින් මිනියන්ස 53ක් නිකරුනේ ඩ්‍රොප් කරෝ ජීවිතා තමයි යාලගේ වෙරයි ග්‍රෑන්ඩ් වෝන් ඇබිලිටි එකක් නැහැ ඉතින් අපි බලමු ඒකට මෙයාගේ ප්ලෑන් එක මොකක්ද කියලා ඒ වගේම රෝයල් චැම්පියන් කොමාරි විනාශ කරලා ටවුන් හෝල් එක සුපර් මිනියන්ස් ඇවිල්ලා තියෙන මේ පැත්තෙන් සීජ් බැරක්ස් එකෙන් ඒ වගේම ඔන්න ඩ්‍රොප් කරගෙන දෙනවා මිනියන්ස්ලා රොත්ත පිටින් නැබැයි ඊගල් ආර් එක තියෙනවා ස්ප්ලෑෂ් ඩැමේජ් සිද්ධ වෙන්නේ ඉතින් අලුත්ම ලෙවල් ඊගල් ආර් එක ඉතින් සෙල්ලන්නේ අනිවාර්යම ඉතින් විශේෂයෙන් අපේ මිනියන්ස් වගේ ට්‍රූප් එකකට ඉතින් බේරුමක් තියෙයිද කියන එක තමයි මෙතනදී අපි බැලිය යුතු ඉතින් කොමාරි ලාවවුන් කෙනෙක් වදයක් කරනවා ක්වින්ට කොයිනනාර ඒ කෑන්ඩල් කරගන්න ඕනේ මෙතන තන්නේ පංගලමේ ජම්ප් ස්පෙල්ලක් දාලා දෙන එකෙන් කාටවත් කිසිම බලක් නැත ඒ වගේම මින්නියන්ස් ඉතින් ඔයාලට පේනවා ඊටම ලේසියෙන් විනාශ වෙලා ගිහිල්ලා ඉවරයි දැනටම ග්‍රෑන් වෝන ඇබිලිටි එක තිබ්බනම් යම්ස් දෙයක් කරන්න තිබ්බ මින්නියන්ස් ලා අනිවාර්යම නබ ගොනේ ග්‍රෑන් වෝන ඇබිලිටි එක වේලාසෙනිම ඔන් වීම හේතු වෙන අනිවාර්යම ඉතින් මේක පාඩුවක් වෙනවා ඉතින් කොමාරි ඩීගෝ ගෙන් ඉතින් මේ ඇටැක් එකේ 2 ස්ටාර් එක විතර අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ හැබැයි ඉතින් ඒක ඇති වෙයිද කියනක අපිට බලන්න සිද්ධ වෙනවා ඊගාව ඇටැක්ස් වලින් මොකද තරගය තාම තරුණයි ඊග ලාර්ක විනාශ වෙන්න කලින් ඊලස් වල හෙවි ඩැමේජ් එකක් ඉතින් කොයින් තවදුරටත් වැලුවක් ගන්න උත්සාහ කරන්නේ ප්‍රතිශතයෙන්වත් ඉදිරියට යෑමට හෙඩන්ස් එක කිපදෙනේ ටොප් කරන යාපතෙන් ක්ලීන් අප් එකක් කිරීමට ඒ වගේම අන්තිම තප්පර 14යි මේ ෆ්‍රෝසන් ඇරෝ එකත් සමග කොයින් ඉදිරියට අවිල්ලයි තියෙන්නේ ඉතින් කොයින් නැතනදී විනාශ වෙනවා ක්ලෑන් කාසල් එක අබියසදී ඒ වගේම ඉතින් ඒක 2 ස්ටාර් එකක් වෙන්නේ 94ක කලින් ඇලගේ ප්‍රතිශතයෙන් පාලෙන් තිබුණා ඉතින් කොමාරි ඩීඒගෝගෙන් 2 ස්ටාර් එකක් යාල කණ්ඩායම වෙනුවෙන් හීලස්ලා 6 දෙනෙක් ගෙනල්ලා තියෙනවා ඒ වගේම රිකෝල් එකක් යූස් කරගත්තා ඉතින් මේක ක්‍රියේටිව්ද ඉතින් ඔයාලට කියන්න පුළුවන් කමෙන්ට්ස් වලින් ඒ වගේම ජජස්ලාගේ තීරණය අවසානයේදී අපි බලමු රයිල් ඉතින් ෂැම්පේන් ඇවිල්ලා තියෙන වේදිකාවට මේ අවස්ථාවේදී ඉතින් කොමාරි ඇංග්‍රි ජෙලිවත් ගෙනයි කියලා මම හිතුව ෂැම්පේන් එක පාරම අපි කොමාරි ඉතින් ඇටැක්ස් තුනක් අපි බැලුවා දැන් මේ අප්ඩේට් එකෙන් පසුව ඉතින් පැය 12කටත් වැඩි කාලයක් ගිහිල්ලා තියෙන්නේ හැබැයි ඉතින් තාමත් ඇංග්‍රි ජෙලි පේන්න නැත ඉතින් කොමාරි ඉදිරියට ඉදිරියට නෙමෙයි කෙලිම ඩ්‍රොප් කරගන්නවා අපේ ස්කෙලි ඩොනට් එකක් ටවුන් හෝල් එක සා ක්ලෑන් කාසල විනාශ කරගන්න ආදාන ෂැම්පේන් මේ අවස්ථාවේදී ඉතාම රිස්කි අඩම්ට කැබැ කොමරි සාර්ථකුණා ගැන හරියටම හරි ස්කෙලිස්ල ලස්සනම ටවුන්ල විනාශ කරන පාට මට පෙනියනවා රයිට් මන සාර්ථකයි ටවුන්ල එක සා රයිට් ක්ලෑන් කාසල විනාශ වෙලා නැහැ ටවුන්ල එක පැත්තට බර කරා එයා කොමරි ඒක වැදගත් ඉතින් ටවුන්ල විනාශ කරන්න ස්කෙලි ඩොනට් දැම්මා කියන්නේ ටවුන්ල විනාශ වුණේ නැහැ කියන වැඩක් නැහැ ඉතින් කොමරි ක්ලෑන් කාසල යාට හැන්ඩල් කරගන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ඉතින් අපි බලමු ඒකත් අලුත්ම ලෙවල් ක්ලෑන් කාසල් එක ඉතින් අපි බලමු මොන විදිය ට්‍රූප්ස් එකක් දෙන්නේ කියලා ඊට අමතරව මෙයා පැත්තෙන් ඩ්‍රොප් කරගන්නවා එයා ඉතින් කෙලිම බාබෙන් කියන සුපර් බාබෙන් කියන එක වගේම ග්‍රෑන්ඩ් වෝඩන් සමග ක්වින් එන්ටර්න වේදිකාවට හීලස්ලා ඉන්නවා එයාලව හීල් කරන්න ඒ වගේම ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එකක් තියෙනවා ඊටත් අමතරව තව හීලස්ලා දෙන්නෙක් ඉන්නවා ජම්ප් එකකුත් තියෙනවා එයාගේ මොකක් කරේ හේතුවකට කිං වතුරට එවීමටද එහෙම නැත්නම් ක්වින්ව තවදුරටත් අතුරට එවන්නද වැලුවක් ගැනීමටද අපි බලමු ඒ වගේම රයිට් ඇස් කොම්ස 3 දෙනෙක් සමග කිං ව ඩ්‍රොප් කරනවා එයා පැත්තෙන් කිංට මෙතනින් බෝල් එක ඕපන් එකක් තියෙනවා 20ටයක පැත්තට ඒමට ඒ වගේම එනමි ක්වින් විනාශයයි එනමි රොයල් චැම්පියන් වංගත පැත්තෙන් ඉන්නවා කිං එන්ටර් වෙනවා කෙලිම රිකෂේ කැනන් කම්පාර්ට්මන්ට් එකට ඒ කියන්නේ කිංව තමයි ජම්ප් කරන්න ආදන්නේ ඊට තමතර ක්වින් තත් එන්ගේජ් වෙන්න පුළුවන් එකතු වෙන්න පුළුවන් එයාලා සමග බැලුන් ස්කිප් එකක් දියත් කරනවා මේ පැත්තේ එක්ස්බෝ එක පැත්තට කිංව කව කරනවා ග්‍රෑන් වෝන ඇබිලිටි එකට රයිට් එවන ජම්ප් එක ඩ්‍රොප් කරගෙනයි තියෙන්නේ පෙනුනේ නැති වුණත් එතන ජම්ප් එකක් තියෙනවා ඒ වගේම කිං ජම්ප් එක ගන්න ලස්සන මේ පැත්තෙන් ඒ වගේම මේ කවද මේ දියත් කරන්නේ කෙලිම හීලස සමග විසර්ස්ලා සා අපරන්ටිස් වෝඩන් කෙනෙක්ව දියත් කරන බේස් එක ඇතුළට හීලස්ලා එක්ක කෙලින්ම විසර්ඩ් වෝක් එකක් රයිට් එමනක් ෂැම්පේන් සෙල්ලන්නේ ඉතින් කොමාරි කිං විනාශය ෆීනික්ස් අවදිනවා ක්වින් ජම්ප් එක ගන්නවා රයිට් එමනක් ක්වින්ට පුළුවන් තවදුරටත් එක්ස්පෝ එක විනාශ කරන්න ඒ වගේම මොනෝලිත් එක තියෙනවා මෙතන අලුත්ම ලෙවල් මොනෝලිත් එක ඒ වගේම ලැග් එකක් සිද්ධ වෙනවා මම දැක්ක බග් රිපෝට් එකකුත් ඇවිල්ලා තිබුණා ඉතින් ලැග් එකක් සිද්ධ වෙනවා කියලා ලාවට වගේ ඉතින් කොමාරි ලැගුණාට කමන්නේ කට් නොවී තිබ්බොත් හොඳටම ඇති ඉතින් කොමාරි ක්වීන් ඉදිරියට වාර්තා කරනවා ග්‍රෑන්ඩ් වෝඩන් සමග තව දුරටත් මල්ටි ටාගට් ඉන්ෆෝන විනාශ කරන්නයි යන්නේ ඒ වගේම මේ පැත්තෙන් රයිටම නම් විචස්ලත් ඉඳලා තියෙන ඒ කියන්නේ විචස්ලගේ වෝක් එකද විචස්ලස විචස්ලව දේ ඩ්‍රොප් කරගෙන තියෙන වෝක් එකට ඉතින් ඒ ඇටැක් එකෙත් මොකද්ද සිද්ධ වුනේ කියලා තිතා ගන්න බැරි ඇටැක් එකක් ඉතින් කොමාරි විචස්ලා 3 දෙනෙක් ඉන්නවා අපනස් වෝඩන් කෙනෙක් ඉන්නවා එයාලගෙන් ඒ පැත්තෙන් වැලුවක් අරගෙන ඉදිරියට එන ටිකට හීලස්ලා හීල් කරනවා විචස්ලාව ඉතින් එහෙම ප්ලෑන් එකක්ද එහෙම ප්ලෑන් නැහැ ඉතින් සුපිරි ඒ වගේම පහළම ටවුන් හෝල් ලෙවල්ස් වල සාමාන්‍ය පහළමත් නෙමෙයි සාමාන්‍ය ටවුන් හෝල් 12 වලත් මේ ස්ටයිල් අඩක් කරගන්න පුළුවන් ඉතින් කොමාරි
විචස්ල විශාල වශයෙන් එතන විනාශ වෙලා ගියා ජෑන් බොම්බ්ස් වලින් ග්‍රෑමෝඩ සජෝගේ දෙන වාදයක් කරන අපේ ස්වෝඩන් විනාශ වෙන හීලස් විතරයි ඉතුරු ඉතින් කොමාරි ඒ ඇටැක් එකත් තුස්ලා එකක් වෙන්නේ 187ක right then demo enne vedikavata e wagema onna gena dena demo ape angry jelly wa king ta pair up karagena prathama warada pro play kenek idinga kelimma carbon fin kredo master series ege drop karaganda yanne ape angry jelly wa e wagema kalin attack ege wizard walk ekanne metada karagena tiyenne idinga witches la vela tiyana kelimma siege machine ege ඉතින් විචස් ලට එතන වැලුවක් අරගෙන තියෙන්නේ කෙලිම හීල කෙනස අපේ සෝලන්ගෙන ටොප් කරගෙන ඒ වගේම රයිට් එකම නම් ඉන්විසිබල් ෆොග් ඇටැක් එකක් මේ පැත්තෙන් දියත් කරනවා ඒ වගේම ලයින් ස්පෙල්ස් වලින් එතනින් ඩැමේජ් එකක් කරා ජයන්ට් ඇරෝ එකෙන් කෙලිම විනාශ කරනවා මොනෝලිත් එක සහ ඉන්විසිබිලි ස්පෙල් ටාව එක ඩෙමෝ රයිට් එම නම් ඩෙමෝ ඔන්න ඉතින් දරුණුම ගණ ඇටැක් එකක් ක්වීන්ට එතනින් ක්වීන්ගේ ටවුන් වල විනාශ කරන්න ප්ලෑන් කරගෙන තියෙන්නේ හැබැයි කොමාරි එතන හෙවි ඩැමේජ් එකක් ක්වීන්ට ටෙස්ලා ටාව එක විනාශ කරනවා එයා පැත්තේ මද වෙච්ච රොකට් ලූන් එකකින් මේ පැත්තෙන් ටොප් කරනවා මෙතන ටෙස්ට් රටාවගේ විනාශ කරන්න ඉතින් යම් කිසි ට්‍රූප් එකක් ඒ වගේම ක්වීන් එන්ගේජ් වෙන ටවුන් හෝල් එකට හැබැයි කොහමද ක්වීන් ඊට කලින් විනාශ වෙන ඉතමත් අවසන් සිදු වීමක් රයිට් එම නම් අපි බලමු මෙතනදී කිං වවත් දියත් කරයිද කියලා රයිට් එම නම් කිං එනවා මෙතනින් රයිට් ඔන්න ඉතින් ප්‍රථම වාරට ඇංග්‍රි ජෙලි සමග කිං පෙර අප් වෙලා මේ පැත්තෙන් වැලුවක් අරගෙන යන්නේ ඉතින් කිං ඇංග්‍රි ජෙලි එක ඉදදී යන්නේ කොහෙටද එනි බිල්ඩින්ග්ස් වලට නෙමෙයි කෙලින්ම යන්නේ ඩිෆෙන්සස් හමු වෙන්නයි ඉතින් කොමාරි ඔන්න කිං යනවා සම්පූර්ණයෙන්ම මෝඩයක පැත්තට මෝඩයක විනාශ වෙනවා ඊටකට ග්‍රෑන් වෝඩන් ඇබිලිටි ඔන් කරලා කිංව නැවත වරක් රිකවර් කරලා ගන්න උත්සාහ කරන්නේ හීලින් ටෝම්ස් ඊටනල් ටෝම් එක ඔන් කරගෙන තියෙන්නේ ඉතින් කිංව ටිකක් විතර හීල් වෙනවා එතනදී ඔයාලට පේනවා ඇති ඒ ගමම බ්ලිම්ප් එකක් දියත් කරනවා ටවුන් වලක රයිට් එම නම් කිං එතනින් විනාශ වෙනවා සම්පූර්ණයෙන්ම ඇංග්‍රි ජෙලි පිරිබාසෙන් තාමත් වැළුවක් අරගෙන ඉදිරියට ගමන් කරන ටිකට ඇංග්‍රි ජෙලිට ඉතින් ටාගට් වෙනවා ඒ බ්‍රේන් වොෂ් ඉක්විප්මන්ට් එක වරුණාට පස්සේ ඒ වගේම ඇංග්‍රි ජෙලි ඉන්නේ ලෙවල් 10 වල ඉතින් ඒ කියන්නේ අනිවාර්ය තප්පර 35ක කාලයක් ඇබිලිටි එක තියෙනවා ඒකම ටවුන් වල පැත්තෙන් විනාශයි රෝජම්ෙන් මේ පැත්තෙන් වැලුවක් ගන්නවා ඒ වගේම මේ පැත්තේ කම්පාර්ට්මන්ට් එක ස්කැටර්ෂොට් විනාශ කරේ යා ඉන්විසිබල් හොග් මූව් එකකින් ඒ වගේම එයා පැත්තේ කම්පාර්ට්මන්ට් එක ස්කැටර්ෂොට් එක කෙලිම රෝයල් චැම්පියන් විනාශ කරේ කිං තවම ජීවතුන් අතර ඉන්නවා ඒ වගේම කිං වෝක් එකක් මෙතනදී සිද්ධ වෙන්නේ ඊටත් අමතරව ඉතින් ග්‍රෑන්ඩ් වෝඩන් සහ කිං යන්නයි යන්නේ එතනදී ගෝල්ඩ් සෝල්ජර් දින කම්පාර්ට්මන්ට් එකට අපේ කොමාරි අමුතු මාලි කම්පාර්ට්මන්ට් ප්ලේස්මන්ට් එකක් ඉතින් මේක ඇතුළට ආවොත් මේ පැත්තට ආයෙත් වෝල්ඩ්ක් ඕපන් වෙන්න ඕනේ රෝල් චැම්පියන් විනාශ වීම හේතුවෙන් ඉතින් මෙයාලට අනිවාර්යම එතනින් දිගටම වැලුවක් ගන්න බෑ තප්පර 48ක් කාලයක් තියෙනවා ඊටත් අමතරව ඉතින් හීලස්ල පැත්තට ඇසට් ස්කැලන් ඇන් ට්‍රැප්ස් කීපයක් එනවා මේ පැත්තෙන් තියත් වෙනවා කෙලිම අයිස් ගොලම්ස් ලගේ පදනෙක් ඉතින් ඒ ටිකට රයිට් ඒ ටිකට ඉතින් ඔක්කොම ජීවිත කතාව මෙතනින් ඉවරයි ඒ වගේම ඩෙමෝගෙන් ඉතින් ක්‍රියේටිව් මූස් කීපෑම්ම තිබුණා ඒ ඇටැක් එකේ විශේෂයෙන්ම ඉතින් ඒ හොග් රයිඩර්ස් ලෑන් කරගත්ත අමුතු මූව් එක ඊට අමතරව ඉතින් ජයන්ට් ඇරෝ එක ඊටමත් අනර්ග මූව් එකක් ඒකත් ඊට අමතරව ඉතින් ඇංග්‍රි ජෙලිවත් පෙයාර් අප් කරගෙන එම ඊටමත් සතුරුදායක දෙයක් ඉතින් කොහොමද 163ක ටූ ස්ටාර් එකක් කෙලින්ම ඩෙමෝගෙන් එයාලේ කණ්ඩායම වෙනුවෙන් right then romeo avila tena vedikavala e wagema tawamat api 3 star ekak dutuwe natha me sampurna war ekema e wagema iting 3 star wala walada wada iting creative attacks api dutuwada kelawo tanawarama dutuwa iting eka thama metala di watinne ape carbon fin creative master series eka season 3 ekeng iting komari royal champion drop karana dena velas ninma e tamatarawa ape recall ekak thena yala use karaganda සමහරවිට අපේ ඕවර්ග්‍රෝත් එකත් එනවා යූස් කරගන්න ඒ වගේම මෙයා පැත්තෙන් ඩ්‍රොප් කරන වෝල් බේකර්ස් විශාල ප්‍රමාණයක් ජයන්ට් කෙනෙක් ඩ්‍රොප් කරලා ලස්සනම වෝල් බේකර්ස් ටැංකින් එක සප්ලයි කරන්න ජයන්ට් ඉතින් විනාශයි ෆ්ලේම් ෆ්ලින්ග් එක ඩ්‍රොප් කරගෙන තියෙන්නේ ඊටත් අමතරව මේ අලුත්ම ලෙවල් ෆ්ලේම් ෆ්ලින්ග් එක ඉතින් මේ සෑම සිළු දෙයක්ම ඉතින් අලුත් කියලා අපිට ගන්න පුළුවන් ඒ වගේම කිංට ජම්ප් එකක් දීලා තියෙනවා මෙතනින් රිගෙජ කැනන්ස් කඩසෝට විනාශ කරන්න ඒ වගේම ඔන්න විශාල ජයන්ට්ස්ලා රොත්තක් සමග එනවා කෙලින්ම ඉතින් අප්‍රෙන්ටිස් වෝඩන් කෙනෙක් ඩාන්ටස්ලා ග්‍රෑන්ඩ් වෝඩන් ක්වීන් ඉතින් කොමාරි අප්‍රෙන්ටිස් වෝඩන් එතනදී තවදුරටත් හිට් පොයින්ට්ස් ඉන්ක්‍රීස් කරලා දෙනවා ඊට අමතරව ඉටර්නල් ටෝමිසා රේජ් ජෙම් එක භාවිත කරගන්නේ කිං එතනින් වැලුවක් ගන්නවා ජයන් කොන්ඩලේ ලස්සනටම ජම්ප් එක උපකාරී කරගෙන ඒ වගේම තව ජම්ප් එකක් තවදුරටත් කිංගෙන් වැලුවක් ගන්නවා ඒ වගේම ටවුන් වල විනාශ කරගන්න පුළුවන් දැන් මෙයාට අනිවාර්යම ඒකට ඉතින් ඊගලාරගේ පැත්තෙන් ඇක්ටිවේට් වෙයි ඒවගම මෙතන මල්ටිඩයිට් ඉන්ෆෝ එකට එන්ගේජ් වෙනවා ඒ පැත්තෙන් ෆ්ලේම් ෆ්‍රින්ග් එක ඇවිල්ලා ඉතින් කොහමද රොයල් චැම්පියන් ඉන්නවා තවදුරටත් ඩ්‍රොප් කර ගැනීමට අපි බලමු රොයල් චැම්පියන් රයිට් දැන් ඩ්‍රොප් කරන දෙන රොයල් චැම්පියන් මේ පැත්තෙන් ඉතින් කොහමද රොයල් චැම්පියන් රයිට් එම නම් ඉදිරියට එනවා ඇබිලිටි එක තියෙනවා යා ගෝන් කරන්න අපි ස්පිරිට් ෆොක්ස් දැනට ආරක්ෂාව සපයනවා ඒ ඊටකට ටවුන් පොයිසන් එකේ විශාල විනාශය සිද්ධ වුණා යාගේ සම්පූර්ණම ට්‍රූප්ස් වලට ක්වීන් දැනටම විනාශයි ග්‍රෑන්ඩ් බෝඩම් විනාශ වෙන උන්න වෙන්න ඉන්නේ
රොකට් ලොන්ස් විශාල ප්‍රමාණයක් දියත් කරනවා බේස් එක ඇතුළට රෝමියෝ ඒ අතරතුරදී සිංගල් ටාගට් ඉන්ෆෝන එකක් තියෙන්නේ එතන ඒක නම් ඇල් කරගන්න පුළුවන් බැලුන්ස් වලට හැබැයි කොහමරි ඊගල් ආරික අවදීන් ඒ වගේම ඉතින් ග්‍රවුන්ඩ් රූප්ස් වලට අනිවාර්යෙන් වදයක් රොයල් චැම්පියන් තවමත් ඉඳලා තියෙන ඇබිලිටි එකත් සමග ඉන්විසිබිලිටි ස්පෙල් එකක් තියෙනවා තව එකක් තියෙනවා ඉතුරු වෙලා එකක් යූස් කරගත්ත දෙකක් තිබිලා ඉතින් කොහමරි රොයල් චැම්පියන් ඉදිරියට එනවා මලිරාට ඉන්ෆෝන වදයක් කරනවා ඉන්විස් කරනවා මෝටර්ස් දෙකක් දෙපැත්ත තියෙන්නේ ඊගල් ආරික විනාශ කරගන්න හැකියාව ලැබුණොත් යම්සි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා හැබැයි බැරිය ඉතින් රොයල් චැම්පියන් ඉදිරියෙන් විනාශ වෙලා යනවා සම්පූර්ණයෙන්ම ස්නීකි ගොබ්ලින් කෙනෙක් ඉන්නවා තවදුරටත් තෙඩ්නන්ඩ කෙනෙක් ඉන්නවා ඉතින් එයාලගෙන් මේක අනිවාර්යෙන් 3 ස්ලෑගට ගේන්න බෑ ඉතින් කොහමරි රෝමියෝගෙන් ඉතින් හොඳ උත්සාහයක් ඉතින් එයා උත්සාහ දරුවා අනිවාර්යෙන්ම බේස් එකේ හැම පැත්තකින්ම ඩ්‍රොප් කළා ෆ්ලේම් ෆ්ලින්ග් මූව් එක ඉතින් හොඳයි ෆ්ලේම් ෆ්ලින්ග් එක විශාල වැලියක් ලබා ගත්තා හැබැයි කොහමරි එයාගේ දකුණු පැත්තෙන් ඒ ටවුන් හෝල් එකට එන්ටර් වෙච්ච ඉතින් ඒ ගෲප් එකට සාර්ථක වැලියක් ගන්න බැරුව ගියා ජයන්ට්ස්ලා විශාල ප්‍රමාණයක් ඩ්‍රොප් කරා වගේ මම දැක්කේ කීයක්ද කියලා හරියටම මම දැක්කේ නෑ ඉතින් අපි බලමු ඇටැක් එක ඉවර වෙලා ඒක අපිට පෙන්නලා දෙයි. ඉතින් කොහමද මේ පැත්තෙන් ඩ්‍රොප් කරනා කලින්ම ඉතින් මිනියන් කෙනෙක් ඩ්‍රොප් කරනවා නෙමෙයි ඉඳලා තියෙනවා මිනියන් කෙනෙක්. ඉතින් මේ මිනිය වැලුව එක ගන්න කලින්ම ඉතින් ඇටැක් එක ෆිනිෂ් වෙනවා. ඉතින් කොහමද ජෑන්ස්ලා 13ක් ප්‍රමාණයක් යනලා තියෙනවා. විචස්ලා දෙන්නෙකුත් ඉඳලා දෙනවා මික්ස් එකේ. රිකෝල් ස්පෙල් එකකුත් තිබිලා තියෙනවා. රයිට් ටයිම නම් වැරදි නෑ. රිකෝල් ස්පෙල් එකකුත් තිබිලා තියෙනවා. ඕවර් ග්‍රෝත් එකකුත් තිබිලා තියෙනවා. කොහමද ඉතින් අවසානයේදී 187ක 2 ස්ටාර් එකක්. රයිලින් තරු 6-4 ඩියගෝ එන්නේ වේදිකාවේ ආස්ථාවේදී ඉතින් ඔන්න තියෙන රිකෝල් ස්පෙල් එකක් ගෙනල්ලා ඉතින් පේන දේ රිකෝල් ස්පෙල් එක ටිකක් මේකේ යූස් වෙනවා මේ බෝයක විශේෂයෙන්ම ක්‍රෙඩෝ මාස්ටර් සීරීස් එකේ ඉතින් ඔය ජයන් කෙනා ඩ්‍රොප් කරනවා ටැන්ක් කරන්න කෙලිම ක්වීන්ට පොයිසන් ලිසර්ඩ් එක ග්‍රෑන්ඩ් වෝඩන් ඉන්නවා ඒ ටිකට ජයන්ට විනාශ නෑ තම රයිට් ජයන් වැලුවක් ගන්න රෙඩ් ජෙම්ස් සමග ඒ ටිකට බැලන්ස් කීපයක් ඩ්‍රොප් කරගත්තා දකුණු පැත්තෙන් එතනින් ෆනල් එකක් කරගත්තා ඒ වගේම බැලන්ස් දෙකෙන්ට වෙනවා සිංගල් ටාට් ඉන්ෆෝ පැත්තට ඊටත් අමතරව බැලන්ස් එක ට්‍රිගර් කරනවා සම්පූර්ණයෙන්ම ඉතින් ක්ලෑන් කාසල් ට්‍රූප්ස් ටික ආවේ පාර්ෂල් පුල්ල කාචස්ල විතර ඒරියට ආවේ ඒ වගේම රිකෝල් කරනවා ග්‍රෑන්ඩ් වෝඩන් සක්කුයින් දෙදෙනාවම ඒ වගේම ජම්පර් ඩ්‍රොප් කරනවා දොර කඩින් ටවුන් වලට එන්ටර් කරවීමට කාව එන්ටර් කරයිද කොහොම එන්ටර් කරයිද අපි බලමු ඒ වගේම මෙන්න මේ ආචස්ල අනිවාර්යම ඉතින් තවදුරටත් වදයක් කරනවා දැන් එයාගේ සම්පූර්ණ ආමේකට ස්නීකි ගොබ්ලින්ස්ලා එවන්නේ ටවුන් හෝල් එකට ඉන්විස්සා ඩ්‍රොප් කරනවා ටවුන් වල විනාශ කරගන්නයි උත්සාහ කරන්නේ එතනදී ටවුන් වල විනාශ වෙයිද රයිට් ටවුන් වල ඩ්‍රොප් වෙන ලස්සන වෙයි ඒ වගේම ගොලම්ස්ලා දෙන්නෙක් එක ටැන්ක් කරලා කෙලින්ම ඩ්‍රොප් කරනවා විසර්ස්ලා කීප දෙනෙක් එක කෙලින්ම ක්වීන්ස්සා ග්‍රෑන්ඩ් වෝඩන් වල ඒ වගේම මේ වැදෙන් ෆ්ලේම් ෆ්ලින්ග් එක ඩ්‍රොප් කරගන්නවා මේ ඒරියා එක විනාශ කර ගැනීමට ඉතින් හොඳ වැලියු එකක් ඉතින් ෆ්ලේම් ෆ්ලින්ග් එක මොන පැත්තට හැරුණත් හොඳ වැලියු එකක් මේ පැත්තට යනවා සිංගල් ටාට් ඉන්ෆෝ එක මේ පැත්තට යනොත් කෙලිම රිකෂ කැනන් ඇස් ස්කැඩර් ෂොට් එක ඒ වගේම ජම්ප් එකක් සහ ඉන්විස් එකක් ගැතන ස්පෙල් ස්පෙල්ස් තුනක් යූස් කරන්න සිද්ධ වුණා ස්නීකි ගොබ්ලින්ස් වැලුවක් ගන්න ඊට අමතරව මේ පැත්තෙන් එන්ටර් වෙනවා කෙලිම ක්වීන් තාමත් ග්‍රෑන්ඩ් වෝන ඇබිලිටි එක තාමත් තියෙනවා හෝල් කරලා තියාගෙන සිංගල් ඩාට් ඉන්ෆෝ එක ටාගට් කරනවා කෙලිම ක්වීන්ට ඔන් කරයිද ග්‍රෑන්ඩ් වෝන ඇබිලිටි එක රයිට් එකම ඔන් කරලා දීලා තියෙන්නේ ඒකයි මම බැලුවේ ක්වීනයි විනාශ නොවී ඉන්නේ කියලා ඒ ටිකට කිං එනවා එයා පැත්තෙන් රයිට් ක්වීන් කොමාරි බේරන සිංගල් ඩාට් ඉන්ෆෝ එකේ ඒ බැල්මෙන් ඒ ටිකට ග්‍රෑන්ඩ් වෝඩන් එදින විනාශ කරන අවසනවන්ත විදියට ජම්ප් ඇප්ලයිස් කරලා දීලා තියෙනවා කෙලිම කිංට ඒ වගේම රොයල් චැම්පියන්ව දියත් කරනවා ඒ පැත්තෙන් ඉතින් පෙකාස්ලා කීප දෙනෙක් සමග උඩින් ඉතින් කවර පෙකාස්ලාත් එක රොයල් චැම්පියන් වෙනවා වේදිකාවට එතන ජම්ප් එක තාමත් තියෙනවා හැබැයි රොයල් චැම්පියන්ට ජම්ප් එක අවශ්‍ය කරන්නේ නැහැ කිං එනවා කෙලිම මොනෝලිත් එක හමු වීමට අලුත්ම ලෙවල් මොනෝලිත් එක ෆීනික්ස් උත්සාහ කරන මොනෝලිත් විනාශ කරන්න ඉන්විසර් ඩ්‍රොප් කරන දින ක්වීන්ව සාකින් ආරක්ෂා කරන්න මොනෝලිත් එක එතන විනාශයි ක්වීන් විනාශ කරන්නයි යන්නේ මෙතනදී ක්ලෑන් කාසල් එක ඒ වගේම ක්වීන්ගේ ඔන් කරනවා කෙලින්ම ඉන්විසිබිලිටි බයල් එක ඉන්විසිබිලිටි බයල් එක සහ ෆ්‍රෝසන් ඇරෝ එක තියෙන්නේ හැබැයි කොහමද ඔයාලට පේනදී බග් එකක් අනිවාර්යම ෆ්‍රෝසන් ඇරෝ එක පෙන්වන්නේ නැහැ ඉතින් කොහමද ඉදිරියට ආවා සම්පූර්ණම විසර්ඩ් කෙනෙක් ඒ වගේම ඉතින් මේක 3 ස්ටාර් එකක් වෙන්නේ නැත ඉතින් එකඳු 3 ස්ටාර් එකක්වත් දැනට අපි දැක්කේ නැහැ මේ වෝ එකේ අප්ඩේට් එකෙන් පස්සෙ අපි බලන මේ ප්‍රථම ක්‍රීඩ වෝ එකේ ඉතින් රයිට් ඉතින් අපි බලමු ඉතින් මෙතනදී ෆ්ලේම් ෆ්ලින්ග් එකට තව කොයි තාද්දරකට යන්න පුළුවන්ද කියලා ඒ වගේම දැන් මේ ආසාව වෙනකොට ෆ්ලේම් ෆ්ලින්ග් එක පොප් කරත් හොඳයි කියලා මට හිතෙන්නේ ඉතින් නැත්නම් ඒක තියාගෙන මොනවා කරන්නද ඉතින් කොහමද අපේ ඩබල් කැනන් එක එදෙන විනාශ වෙනවා මිනිස්ලා ඉල්ල තියෙන්නේ මිනිස්ලා එදෙන වැලුවක් ගන්නවා අන්තිම තප්පර කීපය යන්නේ ඉතින් එයාම හිතලා පොප් කරා කෙලින්ම ඊට අමතරව බ්ලැක් මයින් එක එදෙන වදිනවා ඉතින් උපරිම පර්සන්ටේජ් එකට යනවා ඩියේගෝ මේ ආස්ථාවේදී ඉතින් අපි බල්ලමු ජජස්ලා මේ ඇටැක් එකෙන් පිනවිලා තියෙයිද කියලා ඉතින් රිකෝල් ස්පෙල් එක යූස් කරලා ජම්ප් ස්පෙස් දෙකක් භාවිත කරලා
ඒ වගේම ස්කැඩන්ස් බෙල්ස් හතර උඩ ටොප් කරගෙන තියෙනවා. ඒක මම දැක්කෙත් නැහැ කොහෙන්ද ටොප් කරේ කියලා. වත් ඉතින් කොහමද අපි බලමු. ජාදුස්ලා මේ අඩකින් පින විලා ඇද්ද කියලා 199ක 189ක 2 star 1ක්. ඉතින් තරු 6-6 කන්නම් දෙකම එක සමාන ස්කෝ එකකින් ඉතින් අවසාන අඩක්ස් දෙකට දැන් අපි එන්ට වෙන්න යන්නේ ෂැම්පේන් නැවිලා තියෙන වේදිකාවට. සුපර්විසර්ස්ලා හතර දෙනෙක් ඉන්නවා, වැල්කර්ස්ලා හත් දෙනෙක් ඉන්නවා, හීලර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපි බලමු බේබි ඩ්‍රයින්ස්ලා දෙන්නෙක්ගෙන් රයි 3 දෙනෙක්ගෙන් ෆනල් ලැක් කරගන්න. ඒ වගේම බේබි ඩ්‍රයින්ස්ලා ඉතින් ඔයාලට පේනවා ලස්සන වැලුවක් ලැබෙනවා ඒ රේජ් ඉෆෙක්ට් එකෙන්. ඉතින් එන්රේජ්ද මොකක්ද යාලගේ ඇබිලිටි එකට කියන්නේ. ඉතින් එක්කම සාමාන්‍ය ටූප් එක මේ වගේ ඇබිලිටි එකක් තියෙන. ඒ වගේම මේ පැත්තෙන් ඩ්‍රොප් කරගන්න කෙලිම කුයින්ව ඉන්විස් කරනවා මෙතනදී. රයිට් එමනම් සුපර්විසර්ස්ලාව බ්ලිසර්ඩ් ස්ටයිල් අටැක් එකක් දාගන්න බ්ලිම්ප් එකක් නැතුවම. ඉතින් කොහමද සුපර්විසර්ස්ලා එන්ට වෙනවා බේස් එක ඇතුළට. එනමි කුයින් අතරින් විනාශයි. රිකිෂ ගණන පත්‍රය යාලා ගියන අවසනවත් විදියට. ඒ වගේම දැන් ඉතින් සුපර්විසර්ස්ලා දැන් කුයින් එක එකතු වෙයි යාවෙලා මේ පැත්තෙන් එක්ස්පෝ එක ටාගට් කරනවා කෙලින්ම. දැන් කුයින්ට සුපර්විසර්ස්ලා ටාගට් කරලා තිබුණේ කලින්. ඒ වගේම ආයිස් ගොලම් ගෙන ඩ්‍රොප් කරනවා ඊගල් ආරේ ටාගට් කරනවා නික්කරුනේ සුපර්විසර්ස්ලාට. ඊට අමතරව ඊගල් ආටර එක ස්ට්‍රයික් එකත් සමගම කුයින් විනාශ කරනවා ඊගල් ආටර එක. ඒ වගේම ඉතින් ඔන්න මෙදාපාර කුයින් සාමාන්‍ය ස්කින් එකේ ඉන්න කුයින්ගේ බග් එක නැත. ඉතින් ෆ්‍රෝසන් ආරව ලස්සන පෙන්නලා දෙනවා. ඒ වගේම ෆ්‍රීසර් ඩ්‍රොප් වෙනවා. ඊට අමතරව රොක ලූන් ස්කීප් එක ඉදිරියට වාර්තා කරා. පොයිසන් ස්පෙල් එක ඩ්‍රොප් කරගෙන තිබුණේ ඒක ඌඩින්. ඒ වගේම රයිටම නම් ආයිස් කොන්ස දෙන්නේ වාර්තා කරනවා ඉදිරියට. ඉතින් කොහමද ෆ්‍රෝසන් ආරව එක සමගම කුයින් එතනදී ඇබිලිටි එකට යනවා ඉන්විසිබිලිටි ෆයල් එක. ඉතින් රේජ් එක ඩ්‍රොප් කරගත්තා. ඒ වගේම කිංව ඩ්‍රොප් කරනවා දකුණු පැත්තෙන් ඉදිරියට වාර්තා කර වීමල. කිං ඉදිරියට යන්නයි යන්නේ. පෙගස් ලා කීප දෙනෙක් ඉන්නවා සීජ් බැලක්ස් එකකින් ඇවිල්ලා කීප දෙනෙක් යන දෙන්නෙක්. ඒ වගේම විශේෂලා විශාල ප්‍රමාණයක් ෆලෝ අප් කරනවා එයාලව. එයාගම නැවතරා ජම්ප් ස්පෙල් එකක්. ඉතින් ජම්ප් ස්පෙල්ස් විශාල ප්‍රමාණයක් අපි දැක්ක මේ සම්පූර්ණ බොය් ගේම. රිකෝල් ස්පෙල්ස් විශාල ප්‍රමාණයක් දැක්ක, ජම්ප් ස්පෙල්ස් විශාල ප්‍රමාණයක් දැක්ක. ඒ වගේම කිං ජම්ප් එක ගන්න ලස්සනම ජයන් කෝන්ට්ලට කෝන් කරලා දෙනවා. ටවුන් වල විනාශ කරන්න ඕනේ කිං. හැබැයි ටවුන් වලකින් එලියෙන් ඉන්නේ කිං. එනමකින් එතනදී වාදයක් කරනවා. රයිට් එම නම් ඉතාම රිස්කි දැනක තියෙන මේ ඇටැක් එක. ඒ වගේම පෙකාස්ලා විශේෂ සෑමසිලෝ යමේ එලියෙන් යන්නේ කිං එන්ගේජ් වෙනවා. දැන් ෆීනික්ස් සමග ටවුන් හෝල් එකට. රයිට් එම නම් ටවුන් හෝල් කොහමද එතනදී විනාශ කරනවා. රොයල් චැම් මේ වාර්තා කරනවා ස්කැඩ ෂොට් එක තියෙන ඒරියා එකට. ස්කැඩ ෂොට්ස් දෙකක් රිකෂේ කැනන් එක ඒ ටික විනාශ කරන්න ඕනේ. ඒ ටිකට මොනෝලිත් පාරෙන් විනාශ කරනවා කෙලින්ම එයාගේ ෆීනික්ස්. ඒ ටිකට රොයල් චැම් වෙනවා ඉදිරියටම. රාජමන විනාශ වේ බෝ දුරට. ෆ්‍රීස් එක ඩ්‍රොප් කරනවා ඒ ටිකට. හොක් රයිඩර්ස්ලා ආරක්ෂා කර ගැනීමට ඩිගිත් ඉන්නවා එතනදී එකතු වෙලා. රයිට් එමන ඩිගි සා ස්පිරිට් ෆොක්ස් දෙන්නම රොයල් චැම්පියන් සපෝට් එකක් දෙනවා. ඒ වගේම ඉතාමත් ක්ලෝස් අටැක් එකක් මේක. මේ වෙලාව ප්‍රථම අටැක් එක අපි මේ දකෝ මෙච්චර දුරට ආපු. ඉතින් ෂැම්පේන් ගෙන් තමයි කියන ප්‍රථම 3 ස්ටාර් ස්කෝ වෙන්නේ මේ සම්පූර්ණ බොය් එකෙන්ම. ඉතින් කොහමද 3 ස්ටාර් ගානේ වාරම වාසියක් වේ යාලා කණ්ඩායමට. මොකද ජජ් බෝඩින් එකත් ඉතින් කොයි පැත්තට හැරෙයිද කියලා අපිට දැනනවත් කියන්න බෑ. ජජ් බෝඩින් එක නිකමටවත් මෙයාලේ පැත්තට හැරුණොත් ඉතින් අනිවාර්යෙන් මෙයාලට තවදුරටත් වාසි වෙන්න පුළුවන්. ඉතින් කොහමද ෂැම්පේන් ගෙන් අනර්ග 3 ස්ටාර් ගම් මේ අවස්ථාවේදී ඒ බ්ලිසර්ඩ් එක බ්ලිම්ප් එක නැතුව කරගත්තේ සුපර්විසර් මූව් එකට මම ඉතාමත් කැමතියි. ඉතින් අපි බලමු ජජස්ලා මේකෙන් සැටිස්ෆයිඩ් වෙයිද කියලා. රයිඩින් අවසාන ඇටැක් එකට එන්නේ ඩෙමෝ වේදිකාවට. ඒ වගේම නව තොරක් ගැනලා තියෙනවා කෙලින්ම අපේ ඇංග්‍රි ජෙලිව. ඉතින් කොහමද පේන විදිහට ඩෙමෝ ඇංග්‍රි ජෙලි රසිකෙක්. ඉතින් මාත් අනිවාර්යම ඇංග්‍රි ජෙලිව බලන්න ආසාවෙන් තමයි මේ බෝ එකට ආවේ. මොකද ක්‍රියේටිව් බෝ එකක් මේක. ඉතින් අනිවාර්යම ඇංග්‍රි ජෙලිව ඩ්‍රොප් කරගනී කියලා. හැබැයි කොහමද ඩෙමෝ විතරයි ඩ්‍රොප් කරගත්තේ. ඒ වගේම ඉතින් එයා හරි ඩ්‍රොප් කරගත්තේ ඉතාම ලොකු දෙයක්. ඉතින් කොහමද අපි බලමු ඩෙමෝ කරගන්න වැලියු එක ගන්න වැලියු එක කොහොමද කියලා. කිංගෙන් ඉස්සල්ලා නම් ඉතින් ඇත්තට ලොකු වැලියුවක් ගත්ත නෑ ඇංග්‍රි ජෙලිගෙන්. හැබැයි මෙදාපාර අපි බලමු මෙයාගේ මූව් එක. ඒ වගේම ජයන්ට් ඇරෝ එක කලින් යූස් කරගත්තේ මෙදාපාර ජයන්ට් ඇරෝ එක නෙමෙයි. ඒ වගේම ෆ්ලේම් ෆ්ලින්ග් එකේ පැත්තෙන් එලියෙන් වැලියුවක් ගන්නවා. ඒ ටිකට ඕවර් ග්‍රෝත් ස්පෙල් එකෙන් කවර් අප් කරනවා ඊගල් ආර එක සම්පූර්ණයෙන්ම. ඉතින් ඔන්න යනවා ඇංග්‍රි ජෙලි සමග කිං. ඉතින් ඩිෆෙන්සස් වලට කිං යන්නේ. ඉතින් ඊගාව ඩිෆෙන්ස් එක මොනෝලිත් එක ටවුන් හෝල් එක ඇක්ටිවේට් කරයි. මං හිතන්නේ ආර්ත් කොයික් ස්පෙල් එකකින් රයිට් එම නම් ආර්ත් කොයික් එක ඩ්‍රොප් කරනවා. ඒ වගේම ඇංග්‍රි ජෙලි සමග කිං ලස්සනම වාර්තා කරනවා ටවුන් හෝල් එකට. ටවුන් හෝල් එක එතනදී විනාශ වෙනවා ඉතාම ලේසියෙන්. ඒ ටිකට ඇංග්‍රි ජෙලි තවමත් ඉතින් බ්‍රේන් වොෂ් එකේ ඉන්නේ. දැන් මං හිතන්නේ එළියට වෙලයි තියෙන්නේ. ඒ තපර 35ක කාලේ ඉවරයක් වෙලා කියලා මට හිතෙන්නේ. ඒ ටිකට කුයින් වැලුවක් ගන්නවා දකුණු අත පැත්තෙන්. ඉලෙක්ට්‍රෝ ඩ්‍රයින්ස්ලා කිප දෙනෙක් ඩ්‍රොප් කරගෙන දෙනවා උටින්. ඉලෙක්ට්‍රෝ ඩ්‍රයින්ස්ලා රේජ් එකත් සමග මල්ටි ටාට් ඉන්ෆරෝ පැත්තරයි එන්න විනාශයක් කරගෙන. ඒ ටිකට කුයින් විනාශ කරනවා කෙලින්ම එතනදී එනමිකින්ව. ඒ වගේම එයාගේ කුයින් තවදුරටත් සවය වෙලා එතනින් වැලුවක් ගන්න ටිකට. මේ පැත්තෙන් දියත්වනා කෙලින්ම රොයල් චැම්පියන් සමග එයාගේ හොග් රයිඩ පපට් එකේ හොක්ස්ලා. ඒ ටිකට ෆ්‍රීසර් තියෙනවා ඩ්‍රොප් කරගන්න. මේක 3 ස්ටාර් එකක් කොරොත් අනිවාර්යයෙන්ම එයාලට වාසියක් වෙන්නත් පුළුවන් අවසාන ජජ් බෝඩින් එක.
ඒවගේම කොයින් එන්ගේජ් වෙනා කැලිම එක්ස්බෝ එකට කොයින් තවදුරටත් වැලුවක් ගන්න උත්සාහ කරන්නේ ඊගලාරක තාමත් විනාශ නැහැ ඒ වගේම පේන විදිහට මේකත් 36කට ගේන්න ඉතාම තමාරු තනකයි තියෙන්නේ ඉතින් කොහමද ෆ්‍රීසර් ඩ්‍රොප් කරා කැලිම රිකෂ කැනන් එකෙන් ආයි කොයින් ආරක්ෂා කරන්න ඒවගේම ෆ්ලේම් ෆ්ලින්ගින් ගලලා තියෙන ට්‍රූප්ස් එක කවුද කියන එක මතත් ඉතින් සම්පූර්ණ කතන්දරෙම රදා පවතිනවා ඒවගේම කුයින් ඉස්සලා විනාශ කරගෙන තියෙන්නේ මේ පැත්තෙන් කාවද එනමිකින් වනමේ එනමිකින් ඇදලා දෙන මෙයා පැත්තෙන් සම්පූර්ණ මගේ වරද ඒ වගේම මේ පැත්ත විනාශල ඇඳලා දෙන එයාගේකින් අපේ ජයන්ට් අපේ ජෙලි එක ඇංග ජෙලි එක එයාගම ෆ්ලේම් ෆ්ලින්ගේ පොප් වෙනවා දැන් වෙනකොට අන්තිම බිල්ඩින්ග්ස් ටික එතන තියෙන හැබැයි ඩිෆෙන්සස් ටික ඒ වගේම මේ පැත්තේ විශාල ඩිෆෙන්ස් ප්‍රමාණයක් තියෙන ඉතින් ඒ කියන්නේ අනිවාර්යම 3 ස්ටාර් ස්කෝ කරන්න බැරිය ඉතින් අනිවාර්යම ෂැම්පෙන්ගේ 3 ස්ටාර් එක යාළුවලා වාසියක් ගෙන දෙන්නත් පුළුවන් බොහෝ දුරට ඉතින් අපි බලමු අවසානයේ ජජ් වෝට් එන්නේ කොහමද ප්ලේස් වෙන්නේ කියලා කොහමද ඉතින් ඩෙමෝගෙන් ඉතින් මෙයාට එක්ක තිබුණා අමුතු මාදලේ ක්‍රීඩු මූස් ටිකක් ඕවර් ග්‍රෝත් එකෙන් කවර් අප් කරා ඊගල්ලා රිසයිට් එක කිංට ලස්සනම පෙයාර් අප් කරගත්ත ඇංග්‍රි ජෙලිව අලුත්ම පෙට් ඉතින් අලුත්ම පෙට් යූස් කරගෙන ඉතින් යම්සි දෙයක් අත දබලන එක තාමත් වටිනවා විශේෂම ක්‍රීඩු වෝ එකක ඒ වගේම ඉතින් හෙඩන්ස කීප දෙනෙක් ඒතන බැලුවක් ගන්න උත්සාහ කරන කෙලින්ම ඉතින් අපේ ක්ලෑන් කාසල විනාශ කර ගැනීමට ඒ වගේම ඉතින් අපි බලමු දැන් මේ තප්පර කීපෙක ඊට පස්සේ ජදස්ලා මොනවාද කියන්නේ කියලා. ඉතින් කොහොමද රේඩන්ස්ලා දෙන ඇතරින් වැලුවක් ගන්නවා. ලස්සනටම ක්ලෑන් කාසල විනාශ වෙයිද නැහැ. අන්තිම තප්පරය වලදී වුණත් ක්ලෑන් කාසල ඩ්‍රොප් වෙන්නේ නැහැ. ඒ වගේම ඉතින් 089 එක 2 ස්ටාර් ස්කෝ වෙන්නේ ඩෙමෝගෙන්. ඉතින් කොහොමද ඩෙමෝ සහ අපේ ඩීඒගෝගේ කණ්ඩායමෙන් ඉතින් පිට පිට ස්කෝ වුණේ 2 ස්ටාර්ස් ෂැම්පේන්. කොහොම හරි උත්සාහ කරලා ඉතින් 3 ස්ටාර් ස්කෝ කරගත්තා මේ බේස් එකේ ඩීඒගෝගේ බේස් එකේ ඉරෙව. ඉතින් දැන් සම්පූර්ණ කතන්දරෙම තියෙන්නේ ඉතින් අපේ ජජස්ලාගේ අතේ. ඉතින් දැන් අපි බලමු කියලා ජජ් වෝටින් එකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ජජ් වෝටින් එක ඇවිල්ලායි තියෙන්නේ පැය භාගයක් විතර පරක්කු වුණා නොහිතපු විදියට කාබන් ෆින්ගේ අන්තර්ජාල සම්බන්ද ගැටලුවක් මතු වෙලා. ඉතින් කොහොමද තරුණමයා යටයි ඕවරෝල් ස්කෝර් එක ඔයාලා මෙතනින් පේනවා. ඉතින් ජජ් වෝටින් එක වැඩලා තියෙන්නේ කෙලිම ජජ්ස්ලා 3 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ෆේටල් රයික්ස් සෝ හැම් ඩෙමෝසා ඩීඒගෝට 1.51 බැගින් ලබා දීලා තියෙන. ඒ වගේම මේ 3 දෙනාම රෝමියෝ සහ චාන්ට ලබා දීලා දෙනවා 1.05 සහ 1ක් වශයෙන්. ඉතින් කොහමද ඔයාලට පේනවා ඉතින් ෆයිනල් ස්කෝ එක එතනින් තීරණය වෙලා තියෙන 90. ඒකත් එක තරුවක් ඉදිරියෙන් ඉදපු හේතුවෙන් ඉතින් රෝමියෝ සහ චාන්ට තමයි ඉතින් මේ බෝයගෙන් ජයග්‍රහණය කරන්නේ. ඒ කියන්නේ ඩෙමෝ සහ ඩියෙගෝ එලිමිනේට් වෙනවා. ඒ කියන්නේ අපිට රෝමියෝ සහ චාම්ප ඉදිරියේදී ඉතින් ඊගාව තරඟ වටයන් වල බලන්න පුළුවන් වෙයි අවස්ථාව සලස්වේ. ඉතින් කොහමරි මම හිතනවා හැමදාමගේ මේ බෝය කෝලා එන්ජෝ කරන්න ඇති කියලා. ඉතින් සමහර තැන් වල සමහර කියන බෞතරම්ම තැන් වල මගෙන් වැරදීම් සිද්ධ වෙන්න ඇති මේ බෝයගේ විශේෂයෙන්ම. මොකද කියනවා නම් තවත් ඉතින් වීඩියෝ එකක් ඉතින් හැමෝටම වැදගත් දවල්ට පෝස්ට් වෙන නියමිත වීඩියෝ එකක ඉතින් වැඩසටහන් කීපයක් යාපතේම අවධානය යොමු කරගෙන ඉන්නේ. ඉතින් ඒ වීඩියෝ එකත් ඔයාලා බලන්න පුළුවන්. මෙතනදී මට විස්තර කියන්න බෑ, ස්පොයිල් කරන්න. ඉතින් ඒ වීඩියෝ එක දවල්ට ඔයාලා බලන්න පුළුවන්, හැමෝටම වැදගත් වීඩියෝ එකක් ඒක. ඉතින් මේ වීඩියෝ එක ගැන කමෙන්ට්ස් වලින් ඔයාලා අදහස් දක්වන්න යන්න පුළුවන්. විශේෂයෙන්ම ඉතින් ඇංග්‍රි ජෙලි ගැන ඔයාලා මොකද හිතුවේ? මේ ප්‍රථම වරයි අපි දකින්න ප්‍රෝ ටෝර්නමන්ට් එක ඇංග්‍රි ජෙලිව. ඊට අමතරව කවුද ඔයාලා හිතපු විදිහට ක්‍රියේටිව් මේ ජජ් බෝඩින් එක සාධාරණයිද කියන එකත් ඔයාලට කමෙන්ට්ස් වලින් කියන්න යන්න පුළුවන්. රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.